මාස 3න් 3ට 60%ක බෝනස් පොලියක් හිමි කරගන්න. ඉවහල් රටක් නිදහස් බිමක් අපට පුළුවන් මේ රට හදන්න. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කර තිබූ පුලුවන් ශ්‍රී ලංකා ජන රැලියක් ඊයේ පසරුවේ යාපහුව ප්‍රදේශයේදී පැවැත්තුණා. අවුරුදු දෙකකට ඉස්සෙල්ලා කවුරුවත් හිතුවේ නෑ ලංකාවේ මෙහෙම ඡන්දයක් තියන්න පුළුවන් කියලා. තෙල් ඉල්ලනවා, ගෑස් ඉල්ලනවා, පොර ඉල්ලනවා, කෑ ගහනවා. කවුරුවත් හිතුවේ නෑ ඡන්දයක් තියයි. අනික ඡන්දයක් තියෙන හරි පක්ෂනායකින් හිටියේ නෑනේ හොයාගන්න. දැන් 38 දෙනෙක් ඉන්නවා. අපි බලන්නේ හැමදාම ගොවින් දුප්පත් කරලා තියන්නේ මේ. මම සහනාධාර දෙන්නේ දුප්පත්කම නැති කරන්න, ආදායම වැඩි කරන්න සහනාධාර දෙනවා. කොහොමද කරන්නේ? ලෝකයේ ආහාර සුරක්ෂිතභාවයට අපි කෑම හොයලා දෙනවා. 2050 වෙනකොට මේ ගෝලීය ජනගහනය තව බිලියන 2කින් වැඩි වෙනවා. කවුද එයාට කෑම දෙන්නේ? දැන් ලෑස්ති වෙලා නැත්තම් අපේ කෘෂිකර්මයේ නවීකරණය කළා, අපේ නිෂ්පාදනය වැඩි කළා, අපේ මිල තරඟකාරී මිලකට පත් කළා, අපිට පුළුවන් ඒ කොටස කර දෙන්න. පළවෙනි අදීරයේ හැටියට ශීතකරණ ගබඩා 50ක් ඇති කරනවා. දෙවෙනි අදීරයේ හැටියට තව 50ක් ඇති කරනවා. අපි ලෝකෙට ආහාර දෙමු. එතකොට අපි විදේශ විනිමය හොයා ගන්නවා. විදේශ විනිමය හොයා ගත්තාම අපිටකින් ණය ගන්න වැඩක් නැහැ. මේ අතර මහියංගනය මහජන ක්‍රීඩාංගණයේදීද පුළුවන් ශ්‍රී ලංකා ජන රැලියක් පැවැත්තුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. මම හැම වෙලේම හිතුවා අපි මේ ඡන්දෙ තියන්න ඕන කියලා. අපි ඔක්කොම එකතු වෙලා මේ සැරේ ඉන්නේ පක්ෂ ඇටියට බෙදලා නෙමෙයි. මේ රටේ අපි ආරම්භ කරපු ගමන අවසන් කළා. මේ රටේ ජනතාවට එදාට වඩා හොඳ අනාගතයක් ලබා දෙන්න උවමනායි කියලා අපි මෙතෙන්ට ඇවිල්ලායි. අපි පිළිගන්නවා අපි තාම වැඩ කටයුතු ඔක්කොම අවසන් කළා නෑ. බදුබර සැහැල්ලු කරන්න උවමනායි. ඒත් අපි දන්නවා මේක එක සැරේ කරන්න බෑ. එක පිම්මෙන් කරන්න බෑ. කැඩුනේ ආර්ථිකය හිමින් හිමින් අපි එකට දාන්න ඕනේ. අපි ඉන්නේ අලුත් දේශපාලනේ. අපි ඉන්නේ ඉදිරියට යන්න. ඒකයි කියන්නේ අලුතෙන් හිතලා අපි එක්ක මේ ගමනට යන්න කියලා මම කියන්න කැමතියි. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.